පංචපාලකින් තනතුරු අඟවනවා පාසලකට එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි දහවතාවක් විතර හිතලා බලන්න. එහෙම නැත්නම් ඒ එන දේශපාලකෝ ගැන ඒ පාසලේ ගුරුවරු වග බලා ගන්න කියලා අපි ඉල්ලනවා. ඔක්තෝබර් 24 වෙනිදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානේ විදියට මෙරටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් ඒ අධ්‍යාපන අයිතිය ඒ වගේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගැනීම වෙනුවෙන් අපි බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ආගමනකින් අපේ විරෝධතාවයේ පළ කරන්න ඒ අයිතිවාසිකම් ඉල්ලින් දිනා ගැනීම වෙනුවෙන් කරුණු කියන්න අපි පාගමනක් ආරම්භ කළා. නමුත් ඒ පාගමන ආරම්භ කරපු මොහොතේම ක්ෂණිකවම පොලිසිය මැදිහත් වෙලා ඊට ප්‍රහාර එල්ල කරලා අඳුළු ගෑස්, ගැටන් ප්‍රහාර, අධිපීඩන ජල ප්‍රහාර, ඒ විතරක් නෙමෙයි රබර් රුණ්ඩත් ප්‍රහාර එල්ල කරමින් ඒ විරෝධතාවය විසිරුවා හරින්න ඔවුන්ගේ පැත්තෙන් උත්සාහ කරන ලැබුවා. අපි දන්නවා රනිල් රාජපක්ෂ අලස්ලගේ මේ ආණ්ඩුව ඉතාම පැහැදිලිව මේ වෙනකොට මේ රටේ හැම ජනකොටසකටම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින ක්ෂණයකින් ප්‍රහාර එල්ල කරමින් ඒවා ව්‍යවර්ත කරන්න ඔවුන් උත්සාහ දරමින් තිබෙනවා. නමුත් එදා ගුරුවරු විදුහල්පතිවරු පිරිවෙන් ගුරුවරු ගුරු උපදේශකවරු ඉතාමත් මනවින් පෙන්වුවා නෑ මෙරට ගුරුවරු විදුහල්පතිවරු කියලා කියන්නේ ඒ විදියට බැටන් ප්‍රහාර වලින් අඳුළු ගෑස් වලින් ජල ප්‍රහාර වලින් පිටිපස්සට යන පිරිසක් නෙවෙයි. නිසා අපි උද්ඝෝෂණය තවදුරටත් ඉදිරියට ගෙනියමින් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගිහිල්ලා අපි උද්ඝෝෂණය අවසන් කරා අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡාව පවත්වලා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව කල්පනා කරනවා ඇති තන තන තමන්ගේ ජන විරෝධී කටයුතු වලට රැව පාරට බහින ජනතාවට පීඩාව නිල කරමින් පහර දෙමින් උන් කල්පනා කරනවා නම් ජනතාව මර්ධනය කරන්න පුළුවන් කියලා නෑ. ඒක හිතලුවක් විතරයි. අපි වෙන්නලා තියෙනවා මේ රටේ ගුරු රුධිවල්පතිවරු ඒකට රැව අභියෝග කරන්න අපි සූදානම් කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දීලා තිබෙනවා. ඊට පහුවදා 25 වෙනිදාම විභාගමුව මැදි විදුහලට අන්න ක්‍රීඩා ඇමතිවරයා රාජ්‍ය මත රෝහණ දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඉස්කෝලට විවෘත කිරීම උත්සවවලට සම්බන්ධ වෙනකොට ඒ ගුරුවරු ඒකට රහිව විරෝධතා ගොනු කරලා ඔවුන් ආපසු හරවා යවන්න කටයුතු කරා. ඒ වගේම අපි දකිනවා දැන් අපි දැක්කා අපිට ගැහුවේ 24 දාතම සහිතව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලියුමක් යවනවා කලාප අධ්‍යක්ෂකවරුන්ට බස්නාහිර පළාතේ. මොකටද? අලස් මහත්තයාගේ තාත්තගේ ගුණානුස්මරණය සඳහා ලබන 16 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එන්නලු ඒ ගුණානුස්මරණ පොත් 1000ක් බෙදා දෙන උත්සවයකට. අපි අහනවා රෙදිත් ඇඳගෙනද මේ ජාතිය ලියුම් ගහන්නේ? 24 ගුරුවරුන්ට අලස්ගේ පොලිසිය පහර දීලා රනිල්ගේ රාජපක්ෂලගේ පොලිසිය පහර දීලා ඒ රනිල්ගේ මූලිකත්වයෙන් ඒ රනිල්ගේ ප්‍රධානත්වයෙන් ලබන 16 නොවැම්බර් 16 පවත්වන උත්සවයකට එන්න කියලා ලියුම් ගහනවා. අපි අහනවා රෙදි ඇඳගෙනද මේ ලියුමට නිමල් ජයවීර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අස්සංකරේ රෙදි ඇඳගෙන නිමල් ජයවීර ලව්වා ඔහුගේ අත අඹරවලා මේ ලියුමට අස්සං ගත්තේ. නිසා අපි කියනවා අපි ඉල්ලනවා බස්නාහිර පළාත් විදුහල්පතිවරුන්ගෙන් කොන්දක් තියෙනවා නම් එදා මැදි විදුහලේ විභාගම මැදි විදුහලේ ගුරුවරු පෙන්වුවා වගේ ඒ දූෂිත දේශපාලක අහපව් හරවලා යවුවා වගේ අන්න පුළුවන් ලබන 16 බස්නාහිර පළාතේ විදුහල්පතිවරුන්ගේ පොඳු කෙලින්ද නැමිලාද අද වෙලාද උද වෙලාද කියන එක පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අපි ඉල්ලනවා ඉල්ලීමක් කරනවා මේ උත්සවය වර්ධනය කරන්න. මේකට සහභාගි වෙන්න එපා. එතුමාගේ බයෝග්‍රැෆි එක බෙදා දෙන්න ඕන නම් පාසල් වලට එක බෙදලා දෙන්න. පාසල් වලට එක එවන්න. නැත්නම් කලාප කාර්යාලයට ගිහලා කලාප කාර්යාලෙ මගින් පාසල් වලට බෙදලා හරින්න. ඒකට අපි විරෝධතාවයක් නැහැ. හැබැයි මේ ජාති උත්සව වලට මේ ජාති දේශපාලන පිම්පියන්ගේ ප්‍රතිරූප නම් වන උත්සව වලට මේ රටේ බස්නාහිර පළාතේ විදුහල්පතිවරු යොදා ගන්න එපා කියන පණිවිඩයත් අපි මේ මොහොතේ ලබා දෙනවා. ගුරු විදුහල්පති උත්සව සමිති සම්දානය අද 27 වෙනිදා පස්වරු 1:30ට ඒ වගේම මුස්ලිම් පාසල් වල දහවල් කාලේ අපි රට පුරාම පාසල් ඉදිරිපිට පාසල් කීපයක් එකතු කරලා සමහර විට තනිතන් පාසල් වශයෙන් විරෝධතාවයේ ගොනු කරලා පෙන්වලා තිබෙනවා මේ රටේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ එකමුතුකම ශක්තිය සහ සංවිධානාත්මක බව. එනිසා අපි ආණ්ඩුවට කියනවා අපි ලෑස්ති මෙරටේ දරුවන්ගේ අධ්‍යාපන අයිති රැක ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට 6000ක් වෙන් කරවා ගැනීම වෙනුවෙන් දෙමව්පියන්ගේ මුදල් එකතු කරන එක නතර කරවා ගැනීම වෙනුවෙන් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ ගුණෙන් දෙකක වැටුප් පිසමතාවේ ඉතිරි වැටුප් පිසමතාවේ විසඳා ගැනීම වෙනුවෙනුත් ඉදිරියේදී තව තවත්
මේ සටනට පණ පොවන්න අපි ලෑසි මේ සටන ඉදිරියට ගෙනියන්න අපි ලෑසි මේ සටන අපි කෙලවර කරන්නේ ජයග්‍රහණෙන් කියන ඒ සහතිකයක් මේ මොහොතේ සියලුම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ගුරු විදුහල්පති උත්සේ සම්පති සම්දාන වෙනුවෙන් මම ලබා දෙන්න කැමතියි ප්‍රභුත්වම මේනකොට ගුරු ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරලා තියෙනවා ඔව් මෙහෙමයි අපි දකින්නේ නෑ මේක ඇමතිතුමා නොදැන කරපු ප්‍රහාරයක් ලෙස මොකද ඇමතිතුමා කියන්නේ මේ ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් කැබිනට් මණ්ඩලයේ නොදැන මේ ආණ්ඩුව නොදැන රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලා දෙතුන්දෙනෙකු එක්කලා දහ පිටක් දෙවේ මේක ඒ නිසා මුළු මහත් ආණ්ඩුවම මේකට වග කියන්න ඕන ඇමතිතුමා අපි බොහොම ස්තුතියි ඔබතුමා කනගාටු ප්‍රකාශ කළ තියෙන අඩුව ගානේ ඒ මට්ටමට නිහතමානී වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා හැබැයි බොරු කනගාටු ප්‍රකාශ කිරීම වලින් බොරු ශෝකේ පළ කිරීම වලින් විතරක් වැඩක් නැහැ එතනින් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් පියවර තබන්න ඕන එතකොටන් අපිට බලා ගන්න පුළුවන් ඇත්තර්ථයෙන් මේ රටේ දරුවන්ගේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවද නැද්ද කියන කාරණා. මේට පස්සේ මන්ත්‍රීවරේ කැමතිවරේ පාසලකට එනවා දෙවරක් හිටන්න තත්ත්වයක්ද වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දෙවරක් නෙවෙයි තුන් හතර වතාවක් හිටන්න අපිට ආරංචි ලබන සතියේ. ලබන සතිය අපිට ආරංචි කැලණිය ප්‍රදේශයේ කැලණිය කලාපේ පාසලකට මේ 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 දිස්ත්‍රික්කයේ දේශපාලකයෙකුට රින්ගන්න බලාගෙන ඉන්න උත්සවයකට කියලා. අපි එහෙම බලන් ඉන්න දේශපාලකින්ට අනතුරු අඟවනවා පාසලකට එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහවතාවක් විතර හිතලා බලන්න. එහෙම නැත්නම් ඒ එන දේශපාලකව ගැන ඒ පාසලේ ගුරුවරු වග බලා ගන්න කියලා අපි ඉල්ලනවා. අතින් පහින් එහෙම නෙවෙයි නේද? ඔවුන්ට විරෝධතාවය දක්වන්න මේ විදිහ ඉඩ තියෙනවා. මැදි විදුහලේ ගුරුවරු විභාගමුවේ අන්න ඉතාමත් ආදර්ශවත් පෙන්නවා. ඒ ගුරුවරු විදුහල්පතිතුරු ඉතාමත් සාමකාමීව උද්ඝෝෂණය පළ කරමින් විරෝධය පළ කරමින් ඒ දේශපාලකින් කරේම තමන්ගේ විරෝධය ගොනු කරන නිසා අපි ඉල්ලනවා මේ රටේ සියලු විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් කලින් ඔබට මුලින්ම ඔබට තියෙන්න ඕන කෂේරුකාව. නැත්නම් දරුවෝ යහමකට යවන්න බෑ. ඔබගේ කෂේරුකාව ඍජුද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන් දේශපාලකින්ට ඉස්කෝල ඇතුළට ඉන්න දෙනවද නැද්ද කියන එක මත. ඒ නිසා සියලු ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලනවා අපි රට පුරාම මේ දූෂිත දේශපාලකින්ට පාසල් ඇතුළට වද්ද ගන්න එපයි. අපේ අරමුණ එහි පෙරමුණ